කතා කිරීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සමානාත්මභාවය මොන දේශපාලන බලයේ තිබුණත් නැතත් ඒ සියලු දෙනාටම මේ රටේ පුරවැසියන් වශයෙන් එක සමානව ජීවත් වීමේ අයිතිය, නීතිය ක්‍රියාත්මක වීම, නීතිය සියලු දෙනාටම සමානාත්මකව පැවැත්වීමේ දේවල් අපි උඟක් දුරට බලාපොරොත්තු වෙනවා. අද මුළු ලෝකෙම මුස්ලිම් රටවල් මේ ආණ්ඩුවට උදව් කරනවා. ගියසරේ මුස්ලිම් ජනතාව නියෝජනය කරන්න අපේ ජම්මියතුළු ළමයකේ ලොක්කත් ගියා ජනිවායකට. එතුමා යන්න ඇත්තේ බොහොම හොඳ චේතනාවකින් යන්න ඇත්තේ. අනේ මම ගියොත් අපේ මුස්ලිම් ජනතාවට මේ රටේ හොඳ කලක් යයි කියලා. අද මේ හලාල් ප්‍රශ්නයක් උනේ. මේ හලාල් කියන ලේබල් එක ගහගෙන දැන් මොකද උනේ අන්තිමට? පිටරට බටවන්න විතරක් හලා. ඉලක්කය වරද්ද ගන්න එපා. අපි නොඑක් නොඑක් දෑ කියලා ඉලක්කය වරද්ද ගන්න එපා. අද මගේ අවුරුදු 20කට වඩා දීර්ඝ කාලීන මිත්‍රෙක් අසාද් සාලි මහත්තයා. ඇහෙනව නේද? තමුන්නාන්සේ මම එකට කියපු සින්දුව මොකද්ද කියලා කිව්වද? කිව්වේ නැහැ. කියන්න කැමති නැහැ අද. කිව්වොත් තමුන්නාන්සේට ඡන්ද අඩු වේද මන් දන්නේ. අපි දෙන්න එකට එකතු වෙලා කිව්වේ මොකද්ද? කිරිතේ සාදයි තම්බි කඩේ සින්දුව. මතකද? මේ සහෝදරත්වේ විරුද්ධ ආකල්පෙන් නෙමෙයි. හරිම සුන්දර රටක් අපිට තියෙනවා. මේක ලෝකේ කිසිම තැනක නැහැ. යන්න ගිහිල්ලා මුස්ලිම් ජාතිකත්වයට හෝ බර්ගර් ජාතිකත්වයට හෝ ක්‍රිස්තියානි ඉස්ලාම් අයට අද අපේ රටේ මං හිතනත් අවංකව කිව්වොත් එහෙම ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නැතෝ හිටිය මෑතක් වෙනකම් බොදු බලයක ඉන්න කලින්.